මම ඇවිල්ලා ඉන්නේ මාතර පොල්හේන වෙරළ තීරයට සාමාන්‍ය දිනක නම් මේ ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරිපවදින ප්‍රදේශයක් නමුත් අද දිනේ පාළු ස්වභාවයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ මේ මාතර පොල්හේන වෙරළ තීරයේ ටිකක් ඈතට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් जैव विविधत्वेन गोडक वेटी गल्तीरयक् एतकोट ए स्थानवल इन्न सतुन् एवगेम मुहुदु एल्गी वर्ग एवगे देवल पहदिलिव निरीक्षणय करला एव ओयालटत् बलन्न सरस्वन्न तमयि मम बलापोरोत्तु वेन्ने මම මේ ඉන්නේ මාතර මඩිහ වෙරළ තීරයේ මේක විශේෂත්වයක් ඔබට දෙනවා මේ මගේ පිටුපසින් වෙරළත් එක්කම තියෙනවා විශාල ගල් තලාවක් ඒ කියන්නේ ඒකත් එක්කම අනුවර්තනයේ වෙච්ච ජීවීන් කොට්ටාශයකුත් ජීවත් වෙනවා ඒ කියන්නේ මේ ගල් තලාව ඒ වගේම වෙරළේ සල්පහාර ඔය දේවල් වලට අනුවර්තනයේ වූ සුවිශේෂී ජීවීන් කොටසක් मेकुल जीवात्न विशेषम बलागंडपुलवान् एलगी वर्ग विशाल संख्यावक्तिनो विविध विशेष संख्यावक्तिर एवगेम विविध बेल्लुवर्ग बकुलुवो इकिरि एवगे जीवी तमयि मेवगे परिसरेक सामान्य जीवात्न हरि अपि बलमु तवटिका मेयालगे तीर विशेष अनुवर्तन एवगे विशेष जीवी बहुत कियला पृथ्वी पुष्टेन सीयट हेत्त एकमन वैसी पवतीन्न सागरे एतुल जीवी विशेष मिलियन गणनावक जीवत्तेनो नमुद्दनेट हंदुनागिन तियेन्ने जीवी विशेष दिलक्ष विसी अटदाहक पमन तें अद मे वीडियो एकें मम बलापुरुत्तु वेनवा सागरयक विरलासन्न कलापे जीवत्तेन सुविशेषी जीवीन किहिपदिनिग्गेन कथा करन्न මේ ඉන්නේ ඉකිරියේ පොල්හේන වෙරළ තීරයේදී අපිට බලා ගන්න පුළුවන් සතෙක්. මෙයා අයිති වෙන්නේ එකයි නොඩමේටා කියන වංශයට. ඔයාලට පේනවා මෙයාගේ සම ආවරණය වෙලා තියෙන කණ්ඩක වලින්. ඒක එයාගේ ආරක්ෂාවට ගොඩක් වැදගත්. ඒ වගේම වෙරළාසන්නේ ගල් මතට සම්බන්ධ වෙච්ච විවිධ බෙල්ල වර්ග අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අයගේ සුවිශේෂීත්වය තමයි මෙයාලා ඒ ගල් වලට තදින් සම්බන්ධ වෙලා සිටිනවා. බෙල්ල කියලා කියන්නේ මෙයාලා අයිති වෙන්නේ මොලුස්කා වංශයට. දැන් මෙතනදී මේ ගල් වල අපිට බලා ගන්න පුළුවන් මොලුස්කාව විශේෂ කිහිපයක් ඉන්නවා. විශේෂයෙන්ම මයිතිලස් ඊළඟට ලිටොරිනා පැටෙල්ලා ට්‍රෝචස් ඒ වගේ අය අපිට බලා ගන්න පුළුවන් අටපියල්ලු මෙයාලත් අයිති වෙන්නේ මොලුස්කා වංශයට
මේ නම ලැබිලා තියෙන්නේ කොහොමද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් හොඳට බලන්න මෙයාගේ දේහය පළක අටකින් සමන්විත වෙනවා ඒක නිසා මෙයාට පුළුවන් හදිසි අවස්ථාවකදී රෝල් වෙන්න ඒ වගේම තමයි මෙයාල මේ ගල් වලට ඊටාම තදින් සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ කියන්නේ මෙයාලට තියෙන පේශිමේ පාද ඒවා මගින් ගල් මතට ඊටා තදින් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම මෙයාලගේ ආහාර වෙන්නේ මේ ගල් පාර වල ඒ ආසන්නේ ජීවත් වෙන ඇල්ගී හා වෙනත් කුඩා ජීවීන් ඉතින් මේ ආහාර ලබා ගැනීමට එයාට තියෙනවා රේත්‍රිකාව කියලා හඳුන්වන උපාංගය. මේ ඉන්නේ වෙරළාසන්නේ ගල් පරමතට හෝ එහෙම නැත්නම් කොරල් පරමතට සම්බන්ධ වෙලා ජීවත් වෙන සුවිශේෂී සතෙක්. ඇත්තටම දැකපු ගමන් අපිට පේන්නේ මලක් වගේ. ඒ වුණාට මේ ඉන්නේ සතෙක්. මෙයාගේ විශේෂත්වයක් තියෙනවා ඒ තමයි මෙයාල ඒ ගල් පරමතට හෝ කොරල් පරමතට සම්බන්ධ වෙලා ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි කියනවා එයා ඒ ඉන්න තැනින් වෙනත් තැනකට ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ සංචරණය කරන්නේ නැහැ. ඒක නිසාම මේ වගේ ජීවීන් හඳුන්වන්නේ ඔත් ජීවීන් කියලා. මෙයාල මේ විදියට එක තැනකට වෙලා ජීවත් වෙද්දී අනෙක් සතුන්ගෙන් තර්ජන ඇති වෙන්න පුළුවන්. එහෙනම් ආරක්ෂාවට යම්කිසි උපක්‍රමයක් තියෙන්න ඕන. දැන් ඔයාලට පේනවද මෙයාගේ කෙඳි කෙඳි වගේ විව්ව තියෙනවා. මේවට කියන්නේ ග්‍රාහිකා කියලා. මේ ග්‍රාහිකා මත තියෙනවා දංශක කෝෂ්ඨ කියලා හඳුන්වන විව්වයක්. එතකොට ඒවායින් විෂ නිදහස් කරනවා. එහෙනම් මෙයාගේ ආරක්ෂාවට ඒක වැදගත් වෙනවා. කකුලුව අයිති වෙන්නේ ආත්‍රපෝඩා කියන වංශයට. පොදුවේ ගත්තහම ආත්‍රපෝඩා වංශයට අයිති සතුන්ගේ සන්ධි සහිත උපාංග බලා ගන්න පුළුවන්. දැන් මේ කකුලුවන්ගෙත් අපිට ඒක දකින්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලට පේනවා මේ සමහර කකුලුවන් විශේෂ ගල් මත ජීවත් වෙනවා. ඒ වගේම සමහර කකුලුවන් විරලාසන්නේ වැලි මත ජීවත් වෙනවා. මේ අය නිරන්තරයෙන්ම රළපහර සමග ගැටෙනවා. නමුත් ඒක යාළට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යාළට ඒකට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. මේ ඉන්නේ වෙරළබඩ පරිසරයක බලා ගන්න පුළුවන් සුවිශේෂී මාළුවෙක්. ඇත්තටම මාළුවෙක් කියලා කිව්වට මෙයාලට කියන්නේ ඇම්පිබියස් ෆිෂ් කෙනෙක් කියලා. ඒ කියන්නේ හරියට උභය ජීවියෙක් වගේ සමහර වෙලාවට ජලයේ ජීවත් වෙනවා, ඇතැම් වෙලාවට මෙයා ගොඩ බිමත් ජීවත් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගල් උඩ එහෙම නැත්නම් ගල් වල යටිපැත්තේත් මෙයාල සමහර වෙලාවට ඉන්නවා. ඒ වගේම ජලයේත් ඉන්නවා. ඒ කියන්නේ එහෙමනම් ගොඩ බිම සිටිද්දිත් ඒ වගේම ජලයේ සිටිද්දිත් මෙයාලට ශ්වසනය කරන්න පුළුවන්. ඒකට තියෙන අනුවර්තනය තමයි
සාමාන්‍ය මාළුවෙක්ට වගේ කරමල් හරහා ශ්වසනය කරන්නත් පුළුවන්. ඒ වගේම සමහරහා ශ්වසනය කරන්නත් පුළුවන්. ඒ වගේම මෙයාලට පුළුවන් කරමල් වල වතුර බින්දු රඳවාගෙන ඉන්න ගොඩ බිම සිටින කාලය තුල ශ්වසනය කිරීම සඳහා. තව විශේෂත්වයක් තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලට එක තැනක ඉඳලා තව තැනකට පනින්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ මේ වරල් උපයෝගී කරගන්නවා ජලය තුලදී නම් පිහිනීමට, ඒ වගේම ගොඩ බිම තුලදී නම් එක් තැනක ඉඳලා තවත් තැනකට පැනීම සඳහා. මේ මාළුවට කියන්නේ මඩ් ස්කිපර් කියලා. එතකොට මෙයාලගේ ජීවිත කාලෙන් ඇත්තටම 4න් 3ක් විතරම මෙයාල ජීවත් වෙන්නේ ජලයෙන් පිටත. ඒ කියන්නේ මේ ගල් උඩ, වැලි මත, ඒ වගේ තැන්වල. ඔයාලා මේ වීඩියෝ එකේ ආරම්භයේදී දැක්කා වෙරළාසන්නේ ගල් මත ජීවත් වෙන කකුළු විශේෂ ගණනාවක්. හැබැයි මේ දැන් දකින කකුළුවන් ජීවත් වෙන්නේ බොහෝ වෙලාවට වෙරළාසන්නේ වැලි මත. මෙයාලට කියන්නේ මෝල් ස්ක්‍රැබ් කියලා. මෙයාලගේ බලන්න සුවිශේෂී දේහ හැඩයක් තියෙනවා. ඒකට හේතුව මෙයාලගේ දේහයේ ආවරණය වෙලා තියෙන්නේ වටකුරු බාහිර සැකිල්ලකින්. ඒ හැඩය උදව් වෙනවා රළපහරට ඔරොත්තු දීම සඳහා. ඒ වගේම දැන් බලන්න මෙයාගේ දේහයේ වර්ණය බොහෝ වෙලාවට අර වැලිවල වගේම දුඹුරු පැහැයකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක එයාගේ ආරක්ෂාවට තියෙන එක්තරා අනුවර්තනයක්. ඒ වගේම මෙයාලට පුළුවන් වැලි මත වැලිවල ගුල් හරන්න. ඒකට උදව් කරගන්නවා ටෙල්සන් කියලා හඳුන්වන උපාංගයක්. ඒ වගේම තව සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා, පසුපසට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා මේ මෝල් ස්ක්‍රැබ්ලට. මෙතෙක් ඔයාලා දැක්කේ වෙරළබඩ පරිසරයක් ආසන්නේ ජීවත් වෙන සතුන්. ඒත් මේ ඔයාලා දකින්නේ මුහුදු ඇල්ගී වර්ග. මේ ගැන අපිට කතා කරන්නම ඕන හේතුව තමයි දැන් ඔයාලා දන්නව ගොඩබිම පරිසරයකදී නම් හරිත ශාකවලට හැකියාවක් තියෙනවා ආහාර නිෂ්පාදනය කරන්න, ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය මගින්. දැන් මුහුදක ගත්තොත්, සාගරයක ගත්තොත් මේ හැකියාව තියෙන්නේ ඇල්ගී වර්ගවලට. ඒ කියන්නේ ඇල්ගී ක්‍රියා කරනවා ප්‍රාථමික නිෂ්පාදකයන් විදියට. මෙයාල මත තමයි සාගරයේ ආහාර දාම ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම තව සුවිශේෂී දෙයක් තියෙනවා, පෘථුවියට පෘථිවි වායුගෝලයට එකතු වන ඔක්සිජන් ප්‍රමාණයෙන් 70%ක් පමණ නිදහස් කරන්නේ සාගරයෙන්. එතකොට එතනදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වන්නේ මේ ඇල්ගී වර්ග. එහෙනම් ඔයාලට තේරෙනවා ඇල්ගී කියලා කියන්නේ සාගර පරිසර පද්ධතියකට ගොඩක් වැදගත් ජීවීන් කොටසක්.
මෙතනදී ඔයාලට බලන්න පුළුවන් විවිධ පාටවලින් විවිධ ඇල්ගී වර්ග ඔල පාට ඇල්ගී වර්ග වෙන්න පුළුවන් දුඹුරු පාට රතු පාට ඒ වගේ විවිධ වර්ණයන්ගෙන් ඇල්ගී වර්ග බලා ගන්න පුළුවන් නම් විදියට කියනවා නම් උල්වා හැලිමෙඩා ජෙලිඩියම් සාගසම් බ්‍රැසිලේරියා ඒ වගේ ඇල්ගී වර්ග තමයි බොහෝ වෙලාවට විරලාසන්නේ පරිසරයක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ वीडियो मम जीतन याद मे विरल परसर पद्धति तीर सुविशेषी एवगेम एववाई जीवत्न जीवीन यंकोद लागण्यवसाने मम हमोगेमीलासीटिन्े मे मुहूतगीयलगियागेम विरल परसर अतिलगियान्े लंका अभीट तीयन विशाल संपदा हेम नम मिनीसुंग क्रियाकार මේවායේ ජීවත්වෙන සතුන්ට හා අනිකුත් ජීවීන්ට තර්ජනයක් ඇතිවෙනවා නම් ඒ සිදුවන හානිය මුදලින් අපිට තක්සේරු කරන්න බෑ. මොකද යම්කිසි සුළු සිද්ධියක් නිසා මේ ජීවීන්ට සිදුවෙන හානිය අතිවිශාලයි. එහෙමනම් මේක අපි රැකගන්න ඕන සුවිශේෂී පරිසරයක්.